Cloudways video series එකේ තුන්වෙනි වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නේ කොහොමද email account එකක් හදාගන්නේ කියලා ඔයාගේ Cloudways account එකේ. මම ඔයාලට පළවෙනි වීඩියෝ එකේදී කිව්වා වගේ අපි සාමාන්‍ය shared hosting අරගද්දි වගේ Cloudways එකෙන් අපිට email hosting ලබා දෙන්නේ නැහැ. අපි මේකට වෙනම pay කරලා අරගන්න ඕනේ. ඉතින් ඒක කරන හැටි තමයි මම දැන් පෙන්නන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ Cloudways එකට log වෙන්න. log වෙලා මෙන්න මේ icon එක උඩ click කරන්න. ඊට පස්සේ add-ons වලට එන්න. ආවට පස්සේ ඔයාලට add-ons කිහිපයක් බලා ගන්න පුළුවන්. අපිට ඊමේල්ස් අරගන්න තියෙන මෙන්න මේ Rackspace email කියන ඔප්ෂන් එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ pencil icon එක උඩ click කරන්න. එතකොට එන මේ pop-up box එකකින් ඔයාලට පුළුවන් අලුතෙන් email එකක් create කරන්න. ඉතින් මේකේ cost එක වෙන්නේ මාසෙකට ඩොලර් එකක්. ඉතින් log ගන්න නෙමෙයි. ඔයාලට මේක email host කරන්න ඕන නම් හැම මාසෙම ඩොලර් එකක් ඔයාගේ email එකට මෙයාලා charge කරනවා. ඉතින් අපි email account එකක් හදමු දැන්. සාමාන්‍යයෙන් අපි මේ විදිහට domain එකටම email එකක් හදද්දී ගොඩක් කලාවට හදන්නේ එක contact card නැත්නම් info@damagenan tushara@wpsinhala.com මේ විදිහට තියෙනවා. ඉතින් අමෙතනදී අපි example එකක් විදිහට info at කියලා දාමු. මම මේ විදිහට info at කියලා අපේ domain එක දානවා. ඊට පස්සේ මේකට අපි password එකක් දෙන්න ඕනේ මේ email එකට. හරි. ඒ වගේම ඔයාලට පුළුවන් තව email එකක් add කරන්න. දැන් මෙතන තියෙන info at නේ. ඔයාලට පුළුවන් hi@ නැත්නම් contact@ මේ වගේ තව email account එකක් host කරන්න. එතකොට ඒවා add කරන හැම email account එකටම තව ඩොලරයක් ගන්න add වෙනවා. උදාහරණයක් විදිහට අපි මේ විදිහට තව එකක් add කරොත් ඔයාලට පේනවා cost එක ඩොලර් 2 දක්වා වැඩි වෙනවා. ඉතින් මම හිතනවා ගොඩක් business වලට එක email එකක් ප්‍රමාණවත්. හරි. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මේ help කියන page එකට යන්න. ගිහලා මෙන්න මේ link එක උඩ click කරන්න. මෙතනදී අපි DNS records කිහිපයක් අපේ domain එකට add කරන්න ඕනේ. එතකොට තමයි emails හරියට වැඩ කරන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ DNS records 4 add කරන එක. අපි add කරගෙන යමු. පළවෙනි එක MX record එකක්. මම මෙන්න මේ destination කියන link එක copy කරලා අරගන්නවා. ඊට පස්සේ ඔයාගේ domain එක ගන්න තියෙන platform එකට එන්න. ඇවිල්ලා ඔයාලට තියෙන්නේ DNS records කිහිපයක් add කරන්න. ඉතින් හැම domain provider එකම මේ option එක ඔයාලට බලා ගන්න පුළුවන්. DNS records. මම example එකක් විදිහට poke button එකේ පෙන්නන්නේ. මෙතන edit කියන එකට එන්න. ඇවිල්ලා දැන් ඔයාලා දැක්කනේ මෙතන තියෙන්නේ type එක mx. එහෙනම් අපි මෙතනින් select කරන්න ඕනේ mx කියන type එක. ඊට පස්සේ host එකට ඔයාලට පේනවා @ දාන්න පුළුවන් නැත්නම් left යන්න තියෙන්නේ. මෙතනදී නම් අපි @ දාමු. ඊට පස්සේ අර copy කරගත්ත එක මෙතනට add කරන්න. මෙන්න මේ විදිහට. ඊළඟට priority එක 10යි TTL එක 3600යි. මම මේ විදිහට 3600 දීලා priority එක 10 දෙනවා. ඊට පස්සේ @ දෙන්න. ඊළඟට දෙවෙනි එක. type එක mx, host එක @, answer එක ඊළඟට TTL එක 3600යි priority එක 20 add. ඊළඟට තියෙන්නේ txt record එකක්. ඒකත් මම මේ විදිහට copy කරගන්නවා. txt කියලා type එක වෙනස් කරා, host එකට add දැම්මා. copy කරගත්ත එක මෙතනට paste කරා. TTL එක ඒ විදිහටම තියන්න පුළුවන්. ඊළඟට cname record එකක් තියෙනවා. මේකත් අපි add කරගමු. මුලින්ම host name එක මම copy කරගන්නවා. මෙතන දිව දෙන්න ඕනේ type එක cname. ඊළඟට host එකට auto discover, ඊළඟට destination එකත් මම මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මෙතනට add කරලා add දෙනවා. හරි. මෙන්න මේ DNS records ටික තමයි වා add කරන්න ඕනේ. ඊට පස්සේ Cloudways එකට එන්න. ඇවිල්ලා මෙතනින් save changes කියන එක දෙන්න. save changes දුන්නාම ඔබට මෙන්න මේ වගේ error එකක් බලා ගන්න පුළුවන් වෙයි. මේකෙන් ඇත්තටම verification එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මේක ඔයාලට ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ඔයාලගේ support එක සම්බන්ධ කරගෙන. ඉතින් දැන් මම ඒක කරගන්න හැටි පෙන්වන්න. ඒ වගේම තමයි ඔයාගේ website එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා website එක down වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පුළුවන් hosting එක සම්බන්ධ කරගෙන ඒකට උදව් ලබා ගන්න. ඉතින් දැන් මේ ප්‍රශ්නේ ආපු එක හොඳයි. මේකෙන් මට ඔයාලට පෙන්වන්න පුළුවන් මොන හරි issue එකක් වුණොත් කොහොමද Cloudways එකේ support එක contact කරගන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මම මේ close කරනවා. ඕන වෙලාවක මෙතන need a hand කියන කොට click කරන්න. ඊට පස්සේ send us a message කියන කොට click කරන්න. ඊට පස්සේ මම දෙනවා technical help කියලා. ඊළඟට මේක email සම්බන්ධ දෙයක් නිසා මම emails කියන එක select කරනවා. හරි. ඊට පස්සේ මම මෙතන human කියලා type කරනවා. ඊට පස්සේ talk to a person කියන එක ලබා දෙන්න. මොකද අපිට bot එක කතා කරන එකට වඩා කෙලින්ම කවුරු කෙනෙක් එක්ක chat කරන එක ලේසි. හරි දැන් ඔයාලට පුළුවන් මෙතනට අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඉතින් මම මේක type කරන්නම් දැන්. හරි මේ විදිහට මම අපේ ප්‍රශ්නේ type කරා. ඊට පස්සේ මම මේක send කරනවා. හරි දැන් ඔයාලට පේනවා එයාලා අපේ email request එක approve කරලා තියෙන්නේ. ඒකෙන් දැන් අපිට email එක use කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතු. අපි අය Rackspace email එකේ මේ pencil icon එක උඩ click කරමු. එතකොට මේ විදිහට අපේ email එක දැන් තියෙනවා. ඉතින් ඔයාලට ඕන වෙලාවක පුළුවන් මෙතන help කියන කොටට ඇවිල්ලා webmail online access කියන link එකට යන්න. ගිහිල්ලා වාගේ email එකට log වෙන්න පුළුවන්. මම මේ විදිහට email එක copy කරලා අරගෙන මෙතනට දෙනවා. password එක මේක. ඊට පස්සේ මම login දෙනවා. ඔයාගේ security එක වැඩි කරගන්න recovery method එකක් ඔයාලට add කරන්න පුළුවන් මෙතනට. ඉතින් මම දැන් මේක skip දෙනවා. ඔයාලට ඒක add කරන්න පුළුවන්. එතකොට මේ විදිහට වාගේ inbox එකට අරගෙන එනවා. අන්න ඒ විදිහට තමයි අපිට Cloudways email account setup කරගන්න පුළුවන්.